ආයුබෝවන් සුබම සුබ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන හිරුවට ආසිරින ඔබ සෑම දිනාටම අද ක්‍රිස්තු වර්ෂ 2022ක් වූ ජුනි මාස 27 වෙනිදා සඳුදා පොසොන් මාස ආව තෙලස්වක තිතිය තමයි අද දවසේ එදී තිබෙන්නේ උදෑසන හිරු උදාව නම් 5:58ට සවස හිරු බැසීම සටහන් වෙලා තිබෙන්නේ සවස 6:24ට ඒ වගේම තමයි සඳුට අයත් රැහෙන නැකත සවස 4:04 දක්වා පවතින ඉන්පසු අඟහරුට අයත් මුව සිරස නැකත ලැබීමට නියමිත අද දවසේ මරු ඉන්නේ වයඹ නිසා ඔන්න ඔබ කරන කියන සියලුම යහපත් කටයුතු නැගෙනහිර දිශාව බලා කිරීම වඩාත් වැදගත් වෙනවා. අද දවසේ සුවිශේෂී ග්‍රහමාරුවක් සිදු වීමට නියමිතයි. ඒ තමයි ග්‍රහලොවේ සෙම්පති වන අඟහරු. මේෂ රාශියට ප්‍රවේශ වීම උදෑසන 5:39ට සිදු වීමට නියමිතයි. ඒ වගේම තමයි රාහු කාලය නම් උදෑසන 7:31ත් උදෑසන 9:06ත් අතර පවතිනවා. රාහු කාලයේ මඟහරවල ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අඟහරු මේෂ රාශි ගත වීමත් සමගම මේෂ කටක තුලා සහ මකර ලග්න හිමියන්ට අඟහරුගෙන් එදෙන්නා වූ පංචමහා පුරුෂ යෝගයක් වන රුචක නැමැති යෝගයේදී පවතින බවත් අමතක කරන්න එපා. ග්‍රහලෝවේ ග්‍රහමාතාවන සඳුගේ බලය පතුරවන අද දවසේ ඔබේ ලග්නෙන් ලග්නයට කොයි වගේ ඉරණමක් තිලින කරයිද යන වග අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු එකේ අඟහරු ලග්නගතව බලවත් වෙලා රුචක නැමැති පංචමහා පුරුෂයෝගකින් ගමන් කරන රාහුත් එහි තැන්පත් වෙලා පවතිද්දී කේතුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 7 වෙනි. අමතක නොකළ යුතුයි දිනේට අධිපති නැකත හිමි සඳු උච්ච බලයෙන් වත් ගමන් කරන ලග්නෙන් 2 වෙනි වූ ධනස්ථානගතව. ඒ නිසා විශේෂයෙන් අද දවසේ මේෂ ලග්න හිමියන් මූල්‍ය ගනුදෙනු ආදීදී ටිකක් කල්පනාකාරී වෙන්න අමතක කරන්න එපා. බොහෝ විට අන් අය පමණට වඩා විශ්වාස කරලා කරන ගනුදෙනු ආදීන් ඔබට යම් යම් අහිතකරතා මතු කිරීමේ ඉඩකඩ ටිකක් ඉහළ මට්ටමක පවතිනවා. ආහාර අපත්‍යවීම් දිරවීමේ අපහසුතාව වැනි රෝග පීඩාවලට ලක්වීමේ ඉඩකඩ තමයි අද දවසේ ඇති කරලා තින්නන්නේ. මේ පිළිබඳව ටිකක් සිහිත බාගෙන දවසේ කටයුතු දියත් කිරීම වඩාත් වැදගත් වෙනවා. පොළොවෙන් ලැබෙන සම්පත් වලට ඉතාමත් සුබයි. මැණික් කෘෂිකර්මාන්ත ආශ්‍රිත කටයුතු වල නිරත වෙන මේෂ ලග්නිමියන්ගේ බලාපොරොත්තු සඵල කරගන්න උදා වෙච්ච අද දවසේ තිබෙන ග්‍රහ රටාව වඩාත් වැදගත් වෙනවා. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:32ට නැගෙනහිර දිශාව බලලා දියත් කරන සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. දෙවන රාශියෝ වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු එකී සිකුරු ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂයෝගයක් වන මාලවී නැමැති යෝගකින් ගමන් කරනවා. ඒ වගේම තමයි යෝගකාරක සෙනසුරු ලග්නෙන් 10 වෙනි බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂයෝගකින් පවතිද්දී දිනේට අධිපති නැකතීමි සඳු ලග්නගතව බලවත් වෙලා ගමන් කරන්නේ බුදත් කේන්ද්‍රගත බලයෙන් දිග්බලයෙන් ිතුව තැන්පත් වෙලා පවතිද්දී. ඔන්න වෘෂභ ලග්න හිමියන්ට කාලයකට පස්සේ කොතරම් කරදර බාධා මැද්දේ පවා තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථ සාර්ථක කරගන්න පුළුවන් ග්‍රහ රටාවන් නිර්මාණය වෙලා පවතින බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි දුරබැහැර ඥාතියෙකුගේ දුරබැහැර හිතවතුගේ උදව් උපකාර මතින් තමන්ගේ අනාගත ආර්ථික ශක්තිය දියුණු කරගන්න මගක් පෑදෙන දවසක් ලෙසිනුත් අද දවස හැඳින්වීමේ හැකියාව තියෙනවා. උරුම හරුම දේපල උරුමකම් ළඟා කරගන්නත් අද දවසේ තිබෙන ග්‍රහ රටාව වඩාත් වැදගත්. නිදන්ගත රෝග පීඩා ඉස්මතු වෙන්න පුළුවන් තෙල් සීනි පිටි සහිත ආහාර පාන හැකිතාක් පාලනයෙන් යුතුව ගැනීම වඩාත් වැදගත් වෙනවා. කරන තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:44ට නැගෙනහිර දිශාව බලලා දියත් කරන සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. තුන්වන රාශිය වූ මිථුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ එකී බුධ ලග්නෙන් 12 වෙනි වූ ඈස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ඔබේ ලග්නයට අනුව දෙවැන්නට අධිපතිත්වයේ දරන සඳුටයි දින එකක් එදී පවතින එකී සඳුත් බලවත් වූ සිකුරු සමග සංයෝග වෙලා ලග්නාධිපති සමගම 12 වෙනි පවතිනවා. ඒ නිසා මිථුන ලග්න හිමියන් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. දුරදිග නොසිතා කරනු ලබන කටයුතු ටිකක් බහුල කරන්න පුළුවන් ආවේගශීලී ගති ලක්ෂණ මතු කරනවා. අසල්වාසී ඥාතීන් වගේම සමාජ කටයුතු වලදී ඔබගේ ඉවසීම හැකියතා ප්‍රගුණ කර ගැනීම වැදගත් වෙනවා. නොයෙකුත් ආරවුල් මතගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ තිබෙන නිසා මිථුන ලග්න හිමියන් වඩාත් කල්පනාකාරී වුණොත් තිබෙන අහිතකරතාව ඔබට මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ජලාශ්‍රිත විපත් බහුල කරන්න පුළුවන් ගංගා ඇලදොල ආශ්‍රිත ස්නානය කිරීම, පිහිනීම, කිමිදීම ආදීදී නම් මිථුන ලග්න හිමියන් හැකියතා පරිස්සම් වුණොත් අද දවසේ තිබෙන අහිතකරතාව මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. බ්‍රහස්පතිත් බලවත් වෙලා පංචමහා පුරුෂයෝගයක් වන ගුරු හංස නැමැති යෝගකින් පසුවීමත් යහපත් වෙනවා. කෙසේ වුවත් අහිතකරතාව මගහරවා ගන්න ඔබට හැකියාවක් තිබෙන උදෑසනම ඡන්ද පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කළා ඡන්ද පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළා දවසේ කටයුතු දියත් කරන සුබ දවසක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නය උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සඳුට අයිති නැකතක් තමයි අද දවසේදී තිබෙන්නේ. එකී සඳු ලග්නයෙන් 11 වෙනි අයස්ථානගතව උච්ච බලයෙන් යුතුව ගමන් කරන්නේ බලවත් වූ සිකුරුත් බුදත් පිරිවරාගෙන. ඒ වගේම තමයි අද දවසේ අඟහරුගේ සැපැත්වීම සිද්ධ වෙනවා ලග්නෙන් 10 වෙනිට කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව තැන්පත් වෙලා රුචක නැමැති පංචමහා පුරුෂයෝගයක් ඇති කරනවා. රැකී ආරක්ෂාව වෙළෙඳාම් ආශ්‍රිත පසුගිය දින කිහිපය තුළ තිබුණා වූ බාධා කරදර ඉවත් කරගන්න කටක ලග්නහිමියන්ට වැඩි ඉඩකඩක් පවතින දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. ආරක්ෂක අංශ නීතිඥ වෘත්තීන් වගේම උපදේශන වෘත්තීන් තුළ නිරත වෙන උදවියට තමන්ගේ බලය, තමන්ගේ කීර්තිය වගේම ජනප්‍රියතාවයේ ඉහළට පවත්වාගෙන යාමේ ශක්තිය හැකියාව පවතිනවා. සෙනසුරු 8 වෙනිදා ගමන් කරන දවසන් නිසා වම් මත වම් පාද ආශ්‍රිත ආබාධතාවලදී කටක ලග්නහිමියන් හැකියතා කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ඔබටත් හැකියාවක් තිබෙන උදෑසනම නීලාංජන සමාභාෂං රවිපුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්දණ්ඩ සමභූතං තන්නමාමී ශෛනේශ්වරම් කියන පාඨය වරක් හෝ සජ්ජායනා කළා කටයුතු ආරම්භන අභියෝගාත්මක කාලයක වුවත් තමගේ කටයුතු සාර්ථක කර ගැනීමේ ශක්තිය ඔබට ලැබේවි. පස්වන රාශිය වූ සිංහ ලග්නය උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි. එකී රවි ලග්නයේ 11 වෙනි අයස්ථානගතව ගමන් කිරීම වඩාත් යහපත් ලෙසින් සලකන්න පුළුවන්. ඒ වගේම තමයි 12 වෙනිට අධිපතිත්වයේ දරන සඳුට අයිති නැකතක් තමයි අද දවසේදී තිබෙන්නේ. එකී සඳුගේ ගමනක් සිද්ධ වෙනවා ලග්නෙන් 10 වෙනි වූ රැකියා ස්ථානගතව. ඒ නිසා විශේෂයෙන් සඳු බලවත් වීම වගේම සිකුරුත් එහි බලවත් වෙලා පැවතීම ඉතාම අශුභයි. බොහෝ විට පසුගිය දින කිහිපය තුළ ඔබට එරෙහිව තිබුණා වූ යම් විරෝධතා, මතගැටුම් ආදීට නිවැරදිව පිළිතුරු දෙන්න, ඒවා තුළින් निराකරණය කරගන්න තමන් නිදොස් වීමේ හැකියාව භාග්‍ය අද දවසේ සිංහ ලග්න හිමියන්ට පවතිනවා. බුදත් එහි තැන්පත් වීම නිසා වෙන විශේෂයෙන් බුද්ධිමත්ව සිතා බලා ඇතිවන්නා වූ ගැටලු වලට මුහුණ දීමේ ග්‍රහ බල ශක්තිය අද දවසේ නිර්මාණය වෙලා පවතින බව අමතක කරන්න එපා. සෙනසුරුත් 7 වෙනිදා බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂයෝගයෙන් ගමන් කරනවා. පවුලේ දියුණුවට උන්නතියට ආදරය කරුණාව වගේම ප්‍රේමයේ ආලය ආශ්‍රිතවත් ජයග්‍රහණ අත්පත් කරගන්න ඔබට වැඩි ඉඩ කඩක් තිබෙන වැඩිහිටිය ආදීන්ගේ මාර්ගයෙන් අවවාද අනුශාසනා වගේම විවාහ ප්‍රමාද වූ අයට ප්‍රබල මංගල යෝග උදා කරන දවසක් ඇරෙද්දී අද දවස් සලකන්න පුළුවන්. සෙම් රෝග පීඩා හිසට පපුවට අහිතකර බලපෑම් ගෙන දෙන නිසා මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න. කරන්න තියෙන යහපත්ම කටයුතු දැසන 10:22ට නැගෙනහිර දිශාව බලලා දියච්චරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. 6 වෙනි රාශිය වූ කන්‍යා ලග්නය උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ ලග්නෙන් 9 වෙනි වූ පුණ්‍යස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ඔබේ 11 වෙනිට අධිපතිත්වයේ දරන සඳුට අයිති නැකතක් තමයි අද දවසේදී තිබෙන්නේ. එකී සඳුත් ඔබේ ලග්නාධිපති සමග සිකුරුත් එක්ක බලවත් වෙලා ලග්නෙන් 9 වෙනි වූ පුණ්‍යස්ථානගතව තැන්පත් වෙලා පවතිනවා. ඒ වගේම ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගිකුත් එදී පවතින බව කන්‍යා ලග්න හිමියන් අමතක කරන්න එපා. බොහෝ විට අද දවසේ ඔබගේ කටයුතු ඉතාමත් සැහැල්ලුවෙන් යුතුව කරගෙන යාමේ ඉඩ කඩ පවතිනවා. කොතරම් බාධා කරදර යෙදුනත් ඒ බාධා කරදර මැඩගෙන Tamanට ඉදිරියට මේ ග්‍රහ බල ශක්තිය නිර්මාණය වෙලා පැවතීම ඉතාමත් යහපත්. අන් අයගේ උදව් උපකාර මතින් Tamanගේ කටයුතු වල සාර්ථකත්වයක් විඳින්නත් ඔබට වැඩි ඉඩ කඩක් පවතින දවසක් හැටියට සලකන්න පුළුවන්. උගුර සහ වෙල්ලාශ්‍රිත රෝග පීඩා මතු කරනවා. මේ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න. කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 9:32ට උතුරු දිශාව බලා දියත් කරන සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. 7 වෙනි රාශිය වූ තුලා ලග්නය උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු බලවත් වෙලා ගමන් කරන්නේ වෘෂභ රාශිය වූ 8 වෙනි. දිනේට අධිපති නැකත හිමි වෙන්නේ 10 වෙනිට අධිපතිත්වයේ දරන සඳුට. එකී සඳුත් ගමන් කරනවා ලග්නාධිපති සමග සංයෝග වල 8 වෙනි බුදත් පිරිවරාගෙන. ඒ නිසා විශේෂයෙන් අද දවසේ ඔබගේ කටයුතු වලදී ඉතාමත් කල්පනාකාරී වෙන්න අමතක කරන්න එපා. දුර දිග නොසිතා කරනු ලබන කටයුතු බහුල කරනවා වගේම තමන්ගේ තීන්දුව තීරණ නිතරම නිවැරදි කියලා හිතාගෙන කටයුතු කිරීම තුළ යම් අහිතකරතා මතුවීමේ ඉඩකඩ තුලා ලග්න හිමියන්ට පවතිනවා. අඟහරුත් 7 වෙනි බලවත් වෙලා පංචමහා පුරුෂයෝගයක් වන රුචක නැමැති යෝගයෙන් ගමන් කරන දවස. ඒ නිසා යුග ජීවිත ආශ්‍රිත මත ගැටුම්කාරී තත්ත්වයන් අදහස්වල පරස්පරතා මතුවීමේ ඉඩකඩ පවතින නිසා වඩාත් කල්පනාකාරී වීම තමයි වැදගත් වෙන්නේ. සෙම් රෝග පීඩා තුලින් තදබල අහිතකරතා ගෙන දෙන්න පුළුවන් අවේලාවේ ස්නානය කිරීම වලින් වැළකීම තමයි වඩාත් වැදගත්. ඔබටත් හැකියාවක් තිබෙනා උදෑසනම දියුණු වෘක්ෂයකට වතුර සල්පයක් දාලා දවසේ වැඩ කටයුතු දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. 8 වන රාශිය වූ උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු 1. අඟහරු අද උදෑසනම තමාගේම රාශිය වූ මේෂ රාශියට ප්‍රවේශ වීම සිද්ධ වුණා. ඒකී මේෂ රාශිය වෙන්නේ 6 වෙනි. 6 වෙනි වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව ලග්නාධිපති බලවත් වීම වඩාත් යහපත් වෙනවා. බොහෝ විට තමන්ට හිරෙහිව තිබුණා වූ කටයුතු වලින් ජයග්‍රහණත්පත් කරගන්න වැඩි ඉඩ කඩක් වෘච්චික ලග්න හිමියන්ට පවතින බව අමතක කරන්න එපා. සතුරන් මිතුරන් බවට පත් කරගන්නත් ඔබට වැඩි ඉඩ කඩක් පවතින දවසක් වීම සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකන්න පුළුවන්. දිනේට අධිපති නැගත හිමි වෙන්නේ සඳු ඔබේ පුණ්‍යස්ථානයේ වූ 9 වෙනිදාට අධිපතිත්වයේ දරන ග්‍රහය ඒකී සඳු ලග්නෙන් 7 වෙනි උච්ච වූ සිකුරුත් සමග සංයෝගල ගමන් කිරීම වඩාත් යහපත් වෙනවා. විවාහදී කටයුතු වල සාර්ථකත්වය ගෙන දෙනවා. යුග ජීවිතයේ සතුට සැනසුම සහ ජීවනයේ අත්පත් කරගැනීමේ වාසනාව භාග්‍යය තුරුම වෙනවා. ලේ විෂවීම විෂබීජ ශරීරගත වීම වැනි තත්ත්වයන් වලට ඉඩ කඩ තිබෙනවා. මේ පිළිබඳ ටිකක් සිහි තබාගෙන දවසේ කටයුතු සැලසුම් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කරන තියෙන යහපත්ම කටයුතු 19:44ට නැගෙනහිර දිශාව බල්ලා දියච්චරන සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. නවන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. ඒකී බ්‍රහස්පති සුපුරුදු පරිදි ලග්නෙන් 4 වෙනි. ගෘහස්ථානගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වෙන ගුරු හංස නැමැති යෝගයකින් ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඔබේ ලග්නෙන් 8 වෙනි වූ 8 වෙනිදාට අධිපතිත්වය දරන සඳුටයි තියෙන එකතත් තමයි යෙදී තිබෙන්නේ. ඒකී සඳු ලග්නෙන් 6 වෙනි වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව සිකුරුත් බුදත් පිරිවරාගෙන ගමන් කරනවා. ඒ නිසා විශේෂයෙන් අද දවසේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වන්න ධනු ලග්න හිමියන් අමතක කරන්න එපා. බොහෝ විට ඔබ සුළුවෙන් නොතකා හරින ලබන සෞඛ්‍ය පීඩා සවස් භාගයේ වෙන විට ඔබට විශාල පාඩම් කියා දෙන ආකාර පවතින නිසා සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව නම් අද දවසේ වැඩි අවධානයක් යොමු කිරීමට ධනු ලග්න හිමියන් වග බලා ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දුරබැහැර ඥාතිකගේ අසනීපයක් වියෝවක් වෙනුවෙන් බොහෝ විට වෙහෙස කර තත්ත්වයන් වගේම මානසික වශයෙන් පීඩා කරදර ගෙන දීමේ ඉඩ කඩක් තිබෙනවා. නිසි වේලාවට ආහාර පාන ආදිය ගන්නත් ධනු ලග්න හිමියන් අද දවස් තුල අමතක කරන්න එපා. කොහොම වුණත් කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:32ට නැගෙනහිර දිශාව බල්ලා දියච්චරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් සුපුරුදු පරිදි ලග්නෙන් 2 වෙනි වූ ධනස්ථානගතව බලවත් වෙලා ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි දිනේට අධිපති නැගත හිමි වෙන්නේ සඳුට. ඒකී සඳු ඔබේ ලග්නයට අනුව 7 වෙනිදාට අධිපතිත්වයේ දරන ග්‍රහය. ඒකී සඳු ලග්නෙන් 5 වෙනි වූ විද්‍යාස්ථාන, පූර්ව පුණ්‍යස්ථාන, පුත්‍රස්ථානගතව යෝගකාරක සිකුරුත් බුද්ධියට අධිපති බුදත් පිරිවරාගෙන ගමන් කිරීම දැනුම, හැකියාව, දක්ෂතා තුලින් ඉහළ ජයග්‍රහණත්පත් කරගන්න මකර ලග්න හිමියන්ට නම් වැඩි ඉඩ කඩක් පවතින දවසක් හැටියට අද දවස් සලකන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වගේම විවිධ භාෂා ගවේෂණය කරනු ලබන උදවියට සුවිශේෂී ග්‍රහ රටාවක් තමයි නිර්මාණය වෙලා පවතින. ඒ වගේම තමයි 4 වෙනි වූ ගෘහස්ථානගතව අඟහරු බලවත් වීමත් වඩාත් යහපත් වෙනවා. රුචක නැමැති පංචමහා පුරුෂයෝගයක් එදී පවතින නිසා ඒ වගේම තමයි බුධගේ සිකුරුගේ සංයෝගය සමගම ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතුරු ආජයෝගිකුත් එදී තිබෙනවා. මොනතරම් අභියෝගතා එල්ලුවත් තමන්ගේ බලාපොරොත්තු අභිමතාත් සාර්ථක කරගන්න අද දවසේ වැඩි ඉඩ කඩක් පවතින දවසක් හැටියට සලකන්න පුළුවන්. පිටකොන්ද ආශ්‍රිත ආබාධතා තමයි ප්‍රබල කරන්න යන්නේ. මේ පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 10:22ට නැගෙනහිර දිශාව බල්ලා දියච්චරන සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. 11 වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. ඒකී සෙනසුරු ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සස නැමැති යෝගයකින් ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ලග්නෙන් 2 වෙනි වූ ධනස්ථානගතව බ්‍රහස්පති බලවත් වෙලා පැවතීම බොහෝ විට ආර්ථික වශයෙන් තිබුණා වූ දුෂ්කරතා මගහරව ගැනීමේ භාග්‍ය වාසනාව ඔබට පවතිනවා. ඒ වගේම තමයි ඔබේ ලග්නෙන් 6 වෙනි වූ රෝගස්ථානට සතුරු ස්ථානට අධිපතිත්වයේ දරන සඳුටයි තියෙන එකතත් තමයි යෙදී තිබෙන්නේ. ඒකී සඳු ලග්නෙන් 4 වෙනි වූ ගෘහස්ථානගතව බලවත් වෙලා පවතින යෝගකාරක සිකුරු සමග මාලවී නැමැති පංචමහා පුරුෂයෝගකුත් එදී පැවතීම ඉතාම අශුභයි. කොතරම් අභියෝගතා මැද්දේ පවා ගෙදර දොර කටයුතු ගැන සොයා බැලීම නිසාවෙන් පවුලේ අය අතර සුහදත්වය පතුරවා ගන්න වැඩි ඉඩ කඩක් පවතිනවා. සෙනසුරුගේ ලග්නයේ රාශියක ඇති ප්‍රබලතම කාලයේ පසු කරන නිසාවෙන් බොහෝ විට කරන කියන කටයුතු වලදී තමන්ගේ අර පරිස්සම පිළිබඳව නම් වඩාත් සැලකිලිමත් වීම වැදගත්. ගින්දර විදුලි ආශ්‍රිත විපත් සිදුවීමේ ඉඩ කඩ තිබෙන නිසා උදෑසනම මෝර පිරිත, ඡන්ද පිරිත, ජය පිරිත වරක් හෝ සජ්ජායනා කළා මෝර පිරිත, ඡන්ද පිරිත, ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළ කටයුතු ආරම්භන්න සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. අවසාන රාශියෝ මීන ලග්නය උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. ඒකී බ්‍රහස්පති සුපුරුදු පරිදි ලග්නගතව බලවත් වෙලා ගුරු හංස නැමැති පංචමහා පුරුෂයෝගයෙන් ගමන් කරනවා. ඒ වගේම තමයි ඔබේ ලග්නයට අනුව පස්වැන්නට අධිපතිය දරන සඳුටයි තින එකක් එදී තිබෙන එකී සඳු ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රම ස්ථානගතව උච්ච බලයෙන් හිටව ගමන් කරන්නේ බලවත් වූ සිකුරුත් බුදත් පිරිවරාගෙන. ඒ නිසා බොහෝ විට ඔන්න අද දවසේ තමගේ කටයුතු වලට අන් අයගේ සහයෝගය මතින් සාර්ථක කරගැනීමේ ඉඩකඩ පවතිනවා. කොතරම් අභියෝගතා මැද්දේ පවා තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න ඔබට වැඩි ඉඩ කඩක් තිබෙනවා. ඒ වගේම තමයි විදේශගත වීම පිළිබඳ බලාපොරොත්තුෙන් පසු වෙන උදවිය ඒ ආශ්‍රිත මූල්‍ය ගනුදෙනු ආදීදී වඩා සැලකිලිමත් වෙන්න රැවටීම් මුලාවේ වැටීම් වලට හසු වීමේ වැඩි ඉඩ කඩක් පවතින නිසා මුත්‍රා ආශ්‍රිත රෝග පීඩා මතු කිරීමේ ඉඩ කඩ තිබෙනවා. හැකිතාක් පිරිසුදු ජලය පානය කිරීම හැකිතාක් අද දවස් තුළ පවත්වාගෙන යාම වඩාත් වැදගත් බව සීතබාගෙන දවසේ කටයුතු දියත්චරණ කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:32ට නැගෙනහිර දිශාව බලලා දියත්චරණ සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. රාශි 12ම තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වය පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේ මේ යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් අද දවසේ ප්‍රාර්ථනා කරන අයුරින් මේ ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.